එතකොට මේ සංඥානුසය ගැන විශේෂයෙන් යමක් කියනවා නම් මෙතෙන්දී අපට ඉදිරියට ගන්න සිද්ධ වෙනවා මජ්ක්‍ධිම නිකායේ පළවෙනිම සූත්‍රය. ඇත්ත වශයෙන් මේ කාලේ මැදුම් සංගය කියවනවා නම් සාමාන්‍යයෙන් ලැබෙන උපදේශය මොකක්ද? පළවෙනි සූත්‍රය අතහැරලා අනිත් ඒවා කියවන්න. ඒක තේරුම් ගන්න බෑ. ඒක අහගෙන හිටියාම දුරුන්ටත් තේරුන්නේ නැහැ. ඒක නිසා නොසතුට වුණා. මේක ගැඹුරු සූත්‍රයක්. මේක අවශ්‍ය නැහැ. ඒක හරියට අර හෝඩිය ඉගෙන ගන්නේ නැතිව අනිත් ඒවා කියවන්න කියනවා වගේ. මක්නිසාද මුළු මහත් බෞද්ධ දර්ශනය පිළිබඳව ඉතාමත්ම වැදගත් මූල ධර්මයක් මේ මජ්ක්‍ධිම නිකායේ මූල පරියාය සූත්‍රය ඇතුළත් වෙනවා. දෘෂ්ටි පිළිබඳ ප්‍රශ්නයට දීඝනිකාය බ්‍රහ්මජාල සූත්‍රයේ යම් පමණ වැදගත්ය. එපමණටම සංඥාව පිළිබඳ ප්‍රශ්නයට මජ්ක්‍ධිම නිකායේ මූල පරියාය සූත්‍රය වැදගත්. මේ මූල පරියාය සූත්‍රයෙන් වෙන්නු කරන්නේ මොකක්ද? මූල පරියාය කියලා කියන්නේ සිතට ආරමුණු වන හැම දෙයක්ම. හැම ධර්මාරම්මණයක් එක්තරා ආකෘතියකට අනුවයි ලෝකයා තේරුම් ගන්නේ. ලෝකයා ව්‍යවහාර කරන්නේ. අන්නේ ආකෘති හඳුන්වා දීමයි මෙතෙන්දි කරන්නේ. සබ්බධම්ම මූල පරියායං වූ භික්කවේ දේශිතාම් කියලයි බුදු පියාණන් වහන්සේ දේශනාව ආරම්භ කරන්නේ. මහණෙනි මම නුඹලාට සියලු ධර්මයන්ගේ සියලු ධර්මයන් කියන්නේ සිතේ ආරමුණු වන දේවල් කිව්වට වරදක් නැහැ. හැම දෙයකම මූල පරියාය මූල ආකෘතිය මූල රටාවම දේශනා කරනවා. එතකොට මේ සූත්‍රය අඩංගු වන කාරණා අපට පුළුවන් කෙටින් සම්පෙන්දණය කරලා දක්වන්න වෙලාව ඇති පරිදි මේ සූත්‍රයේ සඳහන් වෙනවා සංකල්ප 24. සංකල්ප කිව්වත් කමක් නැහැ, ප්‍රඥප්ති කිව්වත් කමක් නැහැ. ඒවා නිදසුන් හැටියටයි බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. ලෝකයේ ඇති තා ප්‍රඥප්ති නොවේ, ඒ වායේ නියෝජිතයින් හැටියට ඉදිරිපත් කරන ප්‍රඥප්ති සංකල්ප 24. සංකල්ප 24කුත් ඊළඟට ඒ සංකල්ප පිළිබඳව පුද්ගලයන් 4 දෙනෙක් දක්වන ආකල්ප. පුද්ගලයන් 4 දෙනෙකු ඒ සංකල්ප දිහා බලන ආකාරය. ඒවා ගැන හිතන ආකාරය. ඔන්න ඔය ටිකයි මේ මූලපරියාය සූත්‍රයේ දක්වන්නේ. වෙන දෙයක් නෙවෙයි. එතකොට මොනවද මේ සංකල්ප? පඨවි ආපෝ තේජෝ වායෝ භූතා දේවා පජාපති බ්‍රහ්මා ආභස්සරා සුභකින්නා වේහප්පලා අභිභූ ආකාසණං ඡායතනං විඤ්ඤාණං ඡායතනං අකිඤ්චං ඡායතනං නීව සංඥානා සංඥායතනං දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං ඒකත්තං නානත්තං සබ්බං නිබ්බාණං කියන ඔය 24 බැලුවහම මේවා කීප පැත්තක්ම නියෝජනය කරන සංකල්ප 24. ඔය එක් එක් සංකල්ප පිළිබඳ බුද්ධලයන් 4 දෙනෙකු බලන ආකාරයයි පෙන්නුම් කරන්නේ. කවුද මේ බුද්ධලයන් 4 දෙනා? පළමුනි බුද්ධල කොට්ටාසය අසුතවා පුතුජනෝ. තව දිගටම විශේෂණ පද තිබුණත් අපිට කියන්න පුළුවන් අසුතවා පුතුජනෝ අසුතවා පුතුජනෝ. අරියාණං අදස්සාවි අරිය ධම්මයා කෝවිදෝ ආදී වශයෙන් දක්වනවා ධර්මයේ නොයසු ධර්මයේ නොහසල අසුතවා පුතුජනෝ පළමුනි කොට්ටාසය. දෙවෙනි කොට්ටාසය සේඛෝ අපත්තමානසු ශෛක්ෂි පුද්දලිය. මෙවරට තාම පැමිණියේ නැහැ නමුත් සෝවාන්. ඒ කියන්නේ සෝවාන් ඉඳලා ඉහළට. තාම රහත් වුණේ නැහැ. ශෛක්‍ය පුද්ගලයා කියන්නේ හික්මෙන්ද. දෙවෙනි කොටස සෝවාන් ඉඳලා ඉහළට ශෛක්‍ය පුද්ගලයා. තුන්වෙනි පුද්ගලයා භික්ඛු අරහං කීනාසව. සීනාසව රහතන් වහන්සේ. හතරවෙනි පුද්ගලයා තථාගතෝ අරහං සම්මා සම්බුද්ධ. තථාගතයන් වහන්සේ. එතකොට 1 අශ්‍රිතවත් පුතග්ජනයා, 2 ශෛක්‍ය පුද්ගලයා, 3 රහතන් වහන්සේ, 4 බුදු පියාණන් වහන්සේ. නමුත් මෙතන දීලා තිබෙන ආකල්ප විග්‍රහය අනුව ඇත්ත වශයෙන් පුද්ගලයන් 3 දෙනෙක් හැටියට කිසි කරලා දක්වන්න පුළුවන්. මක්නිසාද? රහතන් වහන්සේගේ ආකල්පයත් තථාගතයන් වහන්සේගේ ආකල්පයත් එකක් හැටියටයි මෙතන පිළිබිඹු කරලා තියෙන්නේ. පුද්ගලයන් දෙකොටසක් හැටියට දක්වුවට මොකද ආකල්ප වශයෙන් බලනකොට ප්‍රඥප්ති දිහා බලන ආකාරය අනුව සලකනකොට එක විදියටමයි බලන්නේ. ඒක නිසා අපට පුළුවන් දැන් මේ 4-3ක් කරගන්න. දැන් අපි මේ එකින් එක සූත්‍රයේ දක්වලා තිබෙන ආකාරය බලමු. මේ අසුරතවත් පුතක් ගැනලාගේ ලෝක දර්ශනය කුමක්ද? කෙටියෙන් කියතොත් ලෝක දර්ශනය කුමක්? පඨවි කියන වචනය ගැන බුදු පියාණන් වහන්සේ මෙන්න මේ විදිහට ප්‍රකාශ කළා. අසුරතවත් පුතක් ගැනලා පඨවි පඨවිතෝ සංජානාති. පඨවි පඨවිතෝ සංජාත්තා පඨවි මඤ්ඤති.
පටවියා මඤ්ඤති, පටවිතෝ මඤ්ඤති, පටවින් නේති මඤ්ඤති, පටවින් අභිනන්දති. සංකේසේදු සංකේසේතු අපරිඤ්ඤාතං තස්සාති වදං. මේ පුද්ගලයාගෙන කියන්නේ මේ ටිකයි. ඒ තැනත්තා පටවින් සංඥානාති. පෘථිවිය හඳුන ගන්නවා. ඊට වැඩි ඉහළ දෙයක් ඒ තැනතර කරන්න බැරි නිසා හඳුන ගන්නවා. අර අඳුරේ යටපත ගන්නවා වගේ. පෘථිවිය පෘථිවිය හැටියට හඳුන ගන්නවා. පටවින් පටවිතෝ සංඥාත්තා පටවින් මැද. අන්න ඊළඟට මඤ්ඤණා කියලා දෙයක් ඇති කර ගන්නවා. මඤ්ඤණා කියන එකට අපි සිංහල වචනයක් කිට්ටු කර ගන්නවා නම් සමහර විට කියන්න පුළුවන් හිතා ගැනීමක් කියලා. හිතා ගැනීම කියන එක අපි සාමාන්‍ය උපමාවක් දෙනකොටත් එක්තරා හිතා ගැනීමක් කරනවා. නමුත් මෙතන මේ කියන හිතා ගැනීම මුළු හිතින්ම කරන හිතා ගැනීම. මඤ්ඤණා ඒක තණ්හා මාන දිට්ඨිය අනුව මුලාවෙන් කිරෙන එක්තරා හිතීලි ක්‍රම. එතකොට පටවින් පටවිතෝ සංඥත්වා පෘථිවිය පෘථිවිය හැටියට තමාගේ සංඥාවෙන් තේරුම් අරගෙන පෘථිවිය පිළිබඳව මඤ්ඤණාවක් ඇති කරනවා. පටවින් මඤ්ඤති පෘථිවිය පෘථිවිය යයි කියලා මඤ්ඤණාව. ඊළඟට පටවිය මඤ්ඤති. පටවිය කියලා කියන්නේ පෘථිවියෙහි ආධාර විභක්තිය සත්‍යමි. පෘථිවිය කියලා කල්පනා කරනවා. ඊළඟට පටවිතෝ මඤ්ඤති. පෘථිවියෙන් කියන ඒ සංකල්පෙකුත් හදාගන්නවා. පටවින් නේති මඤ්ඤති. පෘථිවිය මගේ කියලා කල්පනා කරනවා. අන්තිමට කියනවා පටවින් අභිනන්දති. පටවින් යන සංකල්පය පිළිබඳව සතුටු වෙනවා. තන්කීස හේතු. ඊට හේතුව කුමක්ද? අපරිඥාතං පස්සා. ඒ තැනැත්තා කාරණේ හරියට පිළිහින් දැනගත්තේ නැති නිසා එහෙම වෙන්නේ. අපි මේ විදිහට එකින් එක දක්වලා විස්තර කරමු. දෙවෙනි පුද්ගලයා පිළිබඳව ඊළඟට කියනවා. ඒ කියන්නේ සේක ශෛක්ෂ පුද්ගලයා. සෝවාන් ඉඳලා ඉහළට. ඒ පුද්ගලයා ගැන විශේෂයෙන් සඳහන් වෙනවා මෙහෙම. පටවින් පටවිතෝ අභිඥානා. පටවින් පටවිතෝ අභිඥාය පටවින් මාමං පටවියා මාමං පටවිතෝ මාමං පටවින් නේති මාමං පටවින් මා අභිනන්ති. සංකේසේතු පරිඤ්ඤේයක් තස්සාති වදා. මේ ශෛක්ෂ පුද්ගලයා පිළිබඳව සඳහන් වෙන්නේ ඒ තැනැත්තා සංඥා වශයෙන් නොවේ දැනගන්නේ පටවින් අභිඥානාති. පෘථිවිය පෘථිවිය වශයෙන් විශිෂ්ට ඥානයෙන් දැනගෙන පටවින් මාමඤ්ඤි. එතන අමුතුම ප්‍රයෝගයක් තියෙනවා. මාමඤ්ඤි කියන එක අටුවාවේ තෝරන්නේ එක්තරා විදිහකට. නමුත් අපිට එතෙන් දෙත්‍යම් කිසි දෙයක් කියන්න සිද්ධ වෙනවා. අටුවාවේක තෝරන්නේ මඤ්ඤති ති මඤ්ඤි. මඤ්ඤති කියන එකට දෙන වෙන වචනයක් හැටියට. නමුත් මෙතන මේ මාමඤ්ඤ කියලා කියන්නේ ප්‍රතිෂේධාර්ථය. වැළැක්වීම අර්ථයක් මෙතන තිබෙනවා. මඤ්ඤණා කරන්න එපා කියන එකක් මෙතනින් හැදෙන්නේ. එහෙම නැතිව මේක අටුවාවේ කියන්න වගේ අඩාල තත්ත්වයක් නෙවෙයි. අටුවාවේ කියන්නේ මේ ශාක්‍ය පුද්ගලයා තුළ පඨවියේ තත්ත්වය පිළිබඳ විශිෂ්ට ඥානයක් තිබෙන නිසා. ඒ තැනට තුළ දෘෂ්ටි මඤ්ඤණා නැත. තණ්හාමාන මඤ්ඤණා තිබෙන නිසා ඒ තැනත්තා පිළිබඳව මඤ්ඤණා තිබෙනවයි කියා හෝ නැති කියා හෝ කියන්න බැරි විදිහේ තත්ත්වයක් තිබෙනවයි. අන්න ඒ නිසා මෙතන මාමඤ්ඤ කියලා පදයක් ඇදලා තිබෙනවා කියලා. නමුත් මෙතන මාමඤ්ඤ කියන එකෙන් අපට ගන්න තියෙන්නේ මඤ්ඤණා නොකළ යුතුයි කියන එක. මඤ්ඤණා නොපැවැත්විය යුතුයි කියන එක. මේ මාමඤ්ඤ කියන එක මේ අර්ථයෙන් මේ දෙන තවත් තැනක් තියෙනවා. අපි අර කලින් අවස්ථාවක සඳහන් කළ සරියුත් ස්වාමීන් වහන්සේ සමිති ස්වාමීන් වහන්සේ සමඟ කළ ප්‍රශ්නෝත්තර ධර්ම සාකච්ඡාවක් අවසන් වෙන්නේ මේ සාකච්ඡාවේ පිළිතුරු වලට සාදු සාදු කියලා සරියුත් ස්වාමීන් වහන්සේ අනුමත කරලා ඉවරලා කියනවා. තේනෙච්ච මාමඤ්ඤ කියලා. මේ ඔක්කොම හරි හැබැයි මඤ්ඤණ ඇති කරගන්න එපා කියලා. අන්න ඒ විදිහට මඤ්ඤණ ඇති කරගන්න එපා කියන අදහසයි මෙතනින් ගන්න තියෙන්නේ.
එතකොට පඨවින් මාමඤ්ඤී පෘථිවියේ මඤ්ඤණ ඇති කර ගැනීමෙන් වැළකීමට යම් කිසි එක්නීමක් උත්සාහයක් යෙදෙනත් කරනවා. ඒ බවයි මේ සූත්‍රයෙන් හඟවන්නේ. ඒ වගේම පඨවියා මාමඤ්ඤී පෘථිවියේ කියන ඒ අදහස පිළිබඳව මඤ්ඤණ ඇති කරන ගැනීමට යෙදෙනත් උත්සාහයක් ගන්නවා. පෘථිවියෙන් කියන අදහසේ බුද්ධලයට ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ පිළිබඳ මඤ්ඤණ නොකරන හිටින්නේ පෘථිවිය මගේ කියන හැඟීමක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ නිසා තියෙන මඤ්ඤණාවෙන් වැඩිම උත්සාහ කරනවා. පෘථිවිය පිළිබඳව මා අභිනන්දි. ඒ ඇතිවන සතුටත් නැති කිරීමට යන උත්සාහ කරනවා. මක් නිසාද? ඒකට හේතුව තියෙන්නේ කියන්නේ පරිඥයයක් දැස්සාති වතා. ඒ තැනත්තා විසින් පිරිසිදු දත යුතු නිසා. පිරිසිදු දැනීමක් තව ඉදිරියට තියෙනවා. ඒ වෙනුවෙන් හික්මෙනවා. අන්න ඒ නිසා. මජ්ඣිම නිකායේ පළමුණ සූත්‍රයේ වන මූලපරියාය සූත්‍රයේ අඩංගු වන සබ්බධම්ම මූලපරියාය කියන මාතෘකාව හැමදේකම මූලික ආකාරය මූලික ආකෘතිය කියන මාතෘකාව යටතේ අපි යම්කිසි විග්‍රහයක් ගියවර දේශනයේදී කළා. ඒ සූත්‍රයේ පඨවි ආපෝ තේජෝ වායෝ ආදී සංකල්ප 24ක් පිළිබඳව ආකල්ප 3ක් ඇතුළත් වන බව එදා අපි සඳහන් කළා. නමුත් එයින් ආකල්ප 2ක් පමණයි අපට එදා විග්‍රහ කරන්නට ලැබුණේ. එනම් අශෘතව ප්‍රතග්ඥයාගේ ලෝක දර්ශනයක්, එහෙම නැත්නම් ආකල්පයක්, ශ්‍රී කතත්වයේ සිටින ආර්ය පුද්ගලයාගේ ආකල්පයක් පමණයි අපට එදා සඳහන් කරන්න පුළුවන් වුණේ. අද පළමුවෙන්ම තුන්වෙනි ආකල්පයේ වශයෙන් සූත්‍රයේ දැක්වෙන රහතන් වහන්සේගේ තථාගතයන් වහන්සේගේ ඒ දර්ශන දෙකම එකයි. ඒ ආකල්පය පළමුවෙන්ම මතු කරගනිමු. ඒ සූත්‍රයේ අවශ්‍ය පාළි වචන ටික, ඒ විශේෂ ආකල්පය පෙන්නුම් කරන වචන ටික තියෙන්නේ මෙන්න මෙහෙමයි. පඨවින් පඨවිතෝ අභිජානාති. පඨවින් පඨවිතෝ අභිඥාය. පඨවින් නමඤ්ඤති. පඨවියා නමඤ්ඤති. පඨවිතෝ නමඤ්ඤති. පඨවින් මේති නමඤ්ඤති. පඨවින් නාභිනන්දති. සංකේස හේතු පරිඥාතං තස්සාති වදාමි. ඒකේ අර්ථය තථාගතයන් වහන්සේ රහතන් වහන්සේත් පඨවින් පඨවිතෝ අභිජානාති. පෘථිවිය වශයෙන් විශිෂ්ට ඥාණයෙන් දැනගනි. පඨවින් පඨවිතෝ අභිඥාය. පෘථිවිය වශයෙන් විශිෂ්ට ඥාණයෙන් තේරුම් අරගෙන පඨවින් නමඤ්ඤති. පෘථිවියේ යයි නොහඟී කල්පනා නොකර පඨවියා නමඤ්ඤති. පෘථිවියෙහි යයි නොහඟි. පඨවිතෝ නමඤ්ඤති. පෘථිවියෙන් යයි නොහඟි. පඨවින් මේති නමඤ්ඤති. පෘථිවිය මගේ යයි නොහඟි. පඨවින් නාභිනන්දති. පෘථිවිය පිළිබඳ සතුටක් ඇති කර නොගනි. සංකීස හේතු ඒ කවරෙහිින්ද පරිඥාතං තස්සාති. උන්වහන්සේ විසින් එය පිරිසිඳ දැනගන්නා ලද නිසා. දැන් අපි මේ ආකල්ප තුන සංසන්දනය කරන්න බලමු. ඒකම මේ එක එකක් තවදුරටත් අපට සවිස්තරව තේරුම් ගන්නත් පුළුවන් වෙනවා. අශ්වත් ප්‍රතග්ජනයා අර පඨවි ආපෝ තේජෝ වායෝ ආදී ඒ සංකල්ප 24ක් ඒවා 24ක් දක්වලා තියෙන නිදර්ශන වශයෙන් එබඳු මේ මනසට අරමුණු වන යම් කිසි ධර්මයක් පිළිබඳව දැන් පෘථිවිය කියලා ගත්තොත් පඨවිය පඨවිත්වයෙන් හඳුනා ගන්නවා. පඨවිය පඨවියක් හැටියටම හඳුනා ගන්නවා. සමහර විට ඉමගැටයක් වෙන්න පුළුවන්. ඒක තදෙර දැනෙන නිසා ඒක පඨවිය කියලා අල්ල ගන්නවා. ඔන්න ඔය විදිහට ඒ සංඥා විතරයි ප්‍රතඥන පුද්ගලයාට අවබෝධය පිළිබඳව උපකාර වෙන්නේ. පෘථිවිය පෘථිවිය වශයෙන් හඳුනාගෙන ඊළඟට පඨවින් මඤ්ඤති. අන්න අර මඤ්ඤණා කියන වචනේ විශේෂත්වය තියෙන්නේ මමත්වයක් මුල් කරගෙන හඟින එකයි. පෘථිවිය යයි හඟි. ඊළඟට පඨවියා මඤ්ඤති. පෘථිවියෙන් පෘථිවියෙහි යයි හඟි. පෘථිවියෙන් යයි හඟි. පෘථිවිය මගේ යයි හඟි. පෘථිවිය පිළිබඳව සතුට ඇති කරගනි. මෙතන අපට දකින්නට ලැබෙනවා ව්‍යාකරණයේ තිබෙන විභක්ති රූප. ව්‍යාකරණ කියන එක ලෝකය ඇති කරගන්නේ අපි කලින් සඳහන් කළා කෙලෙස් සහිත පුද්ගලයන්ගේ අදහස් හුවමාරු කිරීමට. සක්කාය දිට්ඨියට යට වෙලා සිටින ඒ සත්වයින් අතර තමන්ට ඇති වෙන සංකල්ප තමා සමාන අදහස් ඇති පුද්ගලයන් සමග හුවමාරු කර ගැනීමටයි. ඒක නිසා ඒකට ගැළපෙන එකක් තමයි මේ ව්‍යාකරණ කියන එක.
මේ ව්‍යාකරණය තුල දක්නට ලැබෙනවා යම් යම් මිත්‍යාවල්. දැන් මෙතන ඒවයින් කීපයක් එළියට අරගෙන තියෙන්නේ. පඨවින් මඤ්ඤති. මේක ဒုတိ ආයමක් හැටියට ගන්නත් පුළුවන්. විභක්ති රූප වශයෙන් ගන්න පුළුවන්. නාම පදයක් හැටියට සලකා ගන්නවා. ඇත්ත වශයෙන්ම නාම පදයක් හැටියට. ඊළඟට පඨවි ආමඤ්ඤති. පෘථිවි හේයයි හඟි. සත්ත්‍යනි. සමහර විට ඒක ආධාර විභක්ති හැටියට ගන්න පුළුවන්. ඊළඟට පඨවින් නේති මඤ්ඤති. පෘථිවිය මගේ. ඒ කියන්නේ මා පෘථිවියත් අතර සම්බන්ධතාවක් තියෙනවා. ආදි වශයෙන් කල්පනා කරන්න පුළුවන්. එහෙම කල්පනා කරනකොට අර මඤ්ඤණාවන් නිසාම පෘථිවිය ඇත්ත වශයෙන්ම තිබෙන දෙයක්. ඒකට සද්භාවයක් ආරෝපණය කෙරෙනවා. සත්තා සද්භාවය ඇති බවක් සැබෑ බවක් ඒ පෘථිවියට ආරෝපණය කෙරෙනවා. ඒක නිසා මඤ්ඤණාවලින් කියන්නේ ඒක තහවුරු වීම. පඨවිය පිළිබඳව ගත්ත අදහස තහවුරු වෙනවා. ඒ තහවුරු වුණාට පස්සේ ඒ පිළිබඳව අභිනන්දනය, ඒ පිළිබඳව සතුට වෙනවා. ඔන්න ඕකයි එතකොට අශ්‍රිතවත් ප්‍රත්‍යඥයාගේ ලෝක දර්ශනය. ශීඝ්‍ර පුද්ගලයා පිළිබඳව අපි එදා සංසන්ධාන කළා පඨවින් පඨවිතෝ අභිඥානාති. පෘථිවිය පෘථිවි වශයෙන් විශිෂ්ට ඥානයකින් සංඥා වෙන්නේ නැවේ විශිෂ්ට ඥානයකින්. එක්තරා අවබෝධයක් ලබා ගන්නවා. නමුත් සම්පූර්ණයෙන්ම මඤ්ඤණාවලින් මිදිලා නැහැ. ඒක නිසා තමයි අපි එදා සංසන්ධාන කළා ඒ ශීඝ්‍ර පුද්ගලයා පිළිබඳව අමුතු විදිහ වචන කීපයක් සඳහන් වෙනවා. පඨවින් මාමඤ්ඤි, පඨවියා මාමඤ්ඤි, පඨවිතෝ මාමඤ්ඤි, පඨවින් මේති මාමඤ්ඤි, පඨවින් මා අභිනන්දි කියලා. මෙතෙන්දී අපට අටුවාවේ දක්වපු විවරණයට වඩා වෙනස් යමක් කියන්න සිද්ධ වුණා. මක්නිසාද? අටුවාවේ මේ මාමඤ්ඤි කියන එක තේරුම් කරන්නේ අර ශේක පුද්ගලයාට මඤ්ඤති කියලාවත් නමඤ්ඤති කියලාවත් කියන්න බැරි නිසා අඩාල බවක් හැඳවීමට මේ මාමඤ්ඤි කියන එක හේතුව කියලා. නමුත් මෙතන පැහැදිලිවම පෙන්නනවා මානිපාතයේ යොදන්නේ බැලැක්වීම අර්ථය ප්‍රතිෂේධාර්ථය. මා අභිනන්දි කියන්නේ මඤ්ඤණා නොකරව. එහෙම නැත්නම් මා අභිනන්දි කියන්නේ සතුටු නොවීම. මේ ශේක පුද්ගලයා පිළිබඳ විශේෂයෙන් කියන්නේ ස්වයං ශික්ෂණයක හැසිරෙනවා ඒ පුද්ගලයා. ශේක කියන වචනේ කියන්නේ ශික්ෂණයක් ලබන කියන එකයි. ඒ කියන්නේ අභිඥා වශයෙන් යම් කිසි අවබෝධයක් ලබා ගත්තා. පරිඥාව තාම නැහැ. පිරිසිදු දැනගත්තේ නැහැ. පිරිසිදු දැනගත්තේ නැහැ. ඒකට තමයි අර ශේක පුද්ගලයා පිළිබඳව අවසාන කිරීමේ තන් කිස්ස හේතු. පරිඤ්ඤයං තස්සාති වදාමි. මක්නිසාදියා. මේ ශේක පුද්ගලයා විසින් පරිඤ්ඤයං තස් පිරිසිදු දත යුතු නිසායි. දත යුතු නිසා ඒ ශික්ෂා මාර්ගයේ හැසිරෙනවා. ඒ හැසිරෙන බව පෙන්වන්න කිරීමටයි මා කියලා යොදලා තියෙන්නේ. මාමන්නි මා අභිනන්දි වශයෙන්. ඒ කියන්නේ ලෝකයා යොදාගෙන තියෙන මේ ව්‍යාකරණ රටාව ඒ ශේක පුද්ගලයාට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඒ නිසාම තවම අර අනුශය ආදී ඉවර නැති නිසා ශේක තත්ත්වයේ සිටින පුද්ගලයා ඒ පිළිබඳව එක්තරා හික්මීමක් කරනවා. නිතරම සතිය ප්‍රඥාව යොදලා අර ලෝකයාගේ ව්‍යාකරණ රටාවට අසු නොවන්නට උත්සාහ කරනවා. අන්න ඒක ඇඟවීමටයි මා මඤ්ඤී මා අභිනන්දි ආදී වශයෙන් දක්වලා තියෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ ආදී සංකල්ප ගැන ලෝකයා එක කතා කරනකොට, ව්‍යවහාර කරනකොට ඒවට යටවෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා සතිය ප්‍රඥා මුල් කරගෙන අර ලබාගත් අභිඥාවේ ඊට ඥානීය පිහිටින් පරිඥාව දක්වා ගමන් කිරීමට උත්සාහ කරනවා. අන්න ඒකයි මෙතන මේ ස්වයං ශික්ෂණය. ඒ ශේක පුද්ගලයා පිළිබඳව කියනවා අත්ථගුප්තෝ. තමාම ආරක්ෂා වෙන්න උත්සාහ කරන පුද්ගලයෙක්. ඒක නිසා ඒ ස්වයං ශික්ෂණය දැක්වීමටයි මා මඤ්ඤි ආදී යෙදුනේ. අටුවාවේ දක්වපු විවරණයට වඩා යමක් අපිට කියන්න සිද්ධ වුණා. එතකොට මේ ශේක පුද්ගලයා පිළිබඳව මේ විදිහේ තත්ත්වයක් තියෙනවා. ඊළඟට රහතන් වහන්සේ, තථාගතයන් වහන්සේත් උන්වහන්සේලා දෙනමගීම ලෝක දර්ශනය එකයි. ඒ කියන්නේ අර පඨවිය පිළිබඳව අභිඥා වශයෙන් දැනීමක් තිබෙනවා, පරිඥා වශයෙන් තියෙනවා. පරිඥාතං තස්සාති වදාමි සම්පූර්ණයෙන්ම පිළිසිඳ දැනගෙන ඒක නිසා කිසිසේත් ලෝකයාගේ ව්‍යාකරණ රටාවට යටා වෙන්නේ නැහැ. ලෝකයාගේ ව්‍යවහාරේ පාවිච්චි කරනවා. අර බබාගේ භාෂාව කතා කරන දෙමව්පියන් වගේ. නමුත් ඒකට යට වෙන්නේ නැහැ. මඤ්ඤණා වශයෙන් ඇතුළත බැඳීමක් ඇති වෙන්නේ නැහැ. තණ්හාමාන දිට්ඨි වශයෙන් ඇලී වෙදී පැටලීමක් නැහැ. කෙටියෙන් කියතොත් තණ්හාවෙන් ඇලීමක්, මානෙන් බෙදීමක්, දිට්ඨියෙන් පැටලීමක් නැහැ. අර සංකල්ප පිළිබඳව. අන්න එතකොට අපිට හිතා ගන්න පුළුවනි මේ මූලපරියාය සූත්‍රයේ ඇති වැදගත්.
මේක මජ්ක්‍ධිම නිකාය මුලට එන්නේ මක්ෂාද කියලා හිතා ගන්න පුළුවන්. බෞද්ධ දර්ශනේ බුදු පියාණන් වහන්සේගේ පරියාය දේශනාවේ තිබෙන වචන එහෙම තේරුම් ගත යුතු ආකාරය හැඳින්වීමට අර හෝඩිය වගේ මේ මුල්ම සූත්‍රය ඉදපත් කරලා තියෙනවා. මජ්ක්‍ධිම නිකාය විශේෂයෙන්ම ගැඹුරු සූත්‍ර අඩංගු ග්‍රන්ථයක්. අපි මේ විදිහට කල්පනා කරනකොට හිතා ගන්න පුළුවන් අභිඥාවත් පරිඥාවත් දෙකම අවශ්‍ය බව. අපි මෙතනදී දැක්ුවා ව්‍යාකරණ රටාවට සම්බන්ධයක් තිබෙන බව මේ සූත්‍රයේ. මේ ව්‍යාකරණ රටාවත් මඤ්ඤණා විදියත් අතර සම්බන්ධතාව නොතකීම නිසා දෝ අටුවාචාරින් වහන්සේට එක්තරා ගැටලුවක් ඉදිරිපත් වෙනවා. මේ විවරණය කරගෙන යද්දී ඒ කියන්නේ හැමතැනම සඳහන් වෙනවා පඨවි මඤ්ඤති පඨවි ආමඤ්ඤති ආදී වශයෙන්. එහෙම මඤ්ඤණා විදි කීපයක් සඳහන් වෙනවා. ඒ හැම මඤ්ඤණා විද්‍යාවක්ම අටුවාව තෝරන්නේ තණ්හා මාන දිට්ඨි වශයෙන් මඤ්ඤණා කරයි කියලා. එහෙම තේරුම් කළාට පස්සේ අර මා අභිනන්ති කියන පාඨයේ අනවශ්‍ය එකක් හැටියට බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේට පෙනීගියා. ඒක පුනරුක්තියක්. කීදී නැවත කීම. ඒක ඉතින් ප්‍රශ්නයක් හැටියට ඊළඟට ඉදිරිපත් කරනවා අටුවාවෙන්. පඨවින් මඤ්ඤති ඉති ඒතේනෙම ඒතස්මින් අත්ථේ සිද්දේ කස්මායවං උත්තන්තිකේ අවිචාරිතමේතං පෝරාණේ අයං පනමේ අත්තුනෝ මති. දේශනා විලාසතෝ වා ආදීනව දසනතෝ වා. ඒ කියන්නේ අටුවාචාරින් වහන්සේ මේ විදිහටයි තමන්ගේ ගැටලුව ඉදිරිපත් කරන්නේ. පඨවින් මඤ්ඤති කියන මේ එක කියමනින්ම අවශ්‍ය කාරණේ ඉටු වෙලා තියෙද්දී මක් නිසාද මේ නැවතත් පඨවින් අභිනන්දති කියලා කිව්වේ? ඒ කියන්නේ තණ්හාමාන දිට්ඨි වශයෙන් මඤ්ඤණා කරනවා නම් තණ්හා කියලා කියන්නේ අභිනන්දනය. එතකොට එතන කියවිලත් ඉවරයි. ඒ මේකට ආයිමත් පටවින් අභිනන්දති කියලා එදී. ඉතින් මේක පුනරුක්තියක් හැටියට නැවත කීමක් හැටියට අරගෙන මේක නැවත කීමක් වශයෙන් මේ සූත්‍රයේ දක්වලා තියෙන්නේ මක් නිසාද කියලා ප්‍රශ්නයක් නගනවා. අවිචාරිතං ඒතං පෝරාණේ. මේ කාරණය මෙතන අපට විසඳලා දීලා නැහැ පැරණි ඇදුරන්. අයං පන මේ අත්තනෝ මති. මේ මගේම මතයයි කියලා බුද්ධඝෝෂ ස්වාමීන් වහන්සේ තමන්ගේ මතය දක්වනවා. මොකක්ද විසඳුම? දේශනා විලාසතෝ ආදීනව දසනතෝ. බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසයක් පමණයි ඒක. එහෙම නැතිනම් අර මඤ්ඤණාවල තියෙන ආදීනව තවදුරටත් දැක්වීමට පමණයි. නමුත් අපි දැන් දුන්නු මේ විවරණය අනුව මේ ව්‍යාකරණ රටාවට සම්බන්ධ කරලා දැක්වූ විවරණය අනුව සමහර විට අපිට හිතා ගන්න පුළුවනි මා අභිනන්දි කියන එකේ යෙදීමක් නිසාද කියලා. ඒ කියන්නේ අර ව්‍යාකරණ රටාව මගින් අර මඤ්ඤණාව මගින් එක් එක් සංකල්පයේ ඇත්ත වශයෙන්ම දෙයක් බවට පත් වෙනවා. සිතී ලෝකයේ ඇත්ත වශයෙන්ම එක දෙයක් හැටියට තහවුරු වෙනවා. තහවුරු වුණාට පස්සේ ඉතින් මේ පිළිබඳව සසිරු වෙන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම එක දෙයක් වුණා. මේ මඤ්ඤණාවෙන් කෙරෙන්නේ දෙයක් බවට පත් වීම. මෙතන අපි තව දුරටත් විමසලා බලමු. දැන් ඔන්න ඉන්ද්‍රිය සංවරය පිළිබඳව නිතර සූත්‍රවල සඳහන් වෙන කොටසක් තියෙනවා. ඒකේ සාමාන්‍ය අර්ථය සැලකුවහම මෙන්න මෙහෙමයි. කෙලෙස් සහිත පුද්ගලයා මනසත් ඇතුළු ඉන්ද්‍රියයන් හයෙන්ම නිමිති සහ අනුයන්ජන ගන්නවා කියලා සඳහන් වෙනවා. ඒ නිමිති අනුයන්ජන ගැනීම නිසා ඒ පුද්ගලයා තුළ නොයෙකුත් විදිය ආශ්‍රමයන් ගලාගෙන එනවායි කියලා සඳහන් වෙනවා. ওই ඉන්ද්‍රිය සංවරය පිළිබඳව සඳහන් වෙන්නේ ඡේදවල. එතකොට අපිට හිතා ගන්න පුළුවනි දැන් මනසට අරමුණු වන ධම්මාරම්මන පිළිබඳව නිමිති ගැනීම තමයි මෙන්න මේ මඤ්ඤණාවෙන් කෙරෙන්නේ. ඒ කියන්නේ මනසට අරමුණු වන ධම්ම සංඥා. සම්පූර්ණ දෙයක් හැටියට දෙයක් කියන අදහසයි මේ ධම්ම කියන වචනේ හැඟෙන්නේ. සබ්බ ධම්ම මූලපරියාය හැම දෙයක්ම අවසානයේ මනසට අරමුණු වෙන්නේ. මේ මනසට අරමුණු වන දේ පිළිබඳව නිමිති ගැනීමක් තමයි මේ පටවින් මඤ්ඤති යන්නේ හැඟෙන්නේ. ඊළඟට ඒගත්තු නිමිත්ත තවදුරටත් තහවුරු කෙරෙන අනුයන්ජන වගේ තමයි පටවි යාමඤ්ඤති පටවි දෝමඤ්ඤති මඤ්ඤති පටවි නේති මඤ්ඤති ආදී වශයෙන් ප්‍රකල්පණය කිරීම හිතීම. පෘථිවියයි යයි හඟි. පෘථිවියෙන් යයි හඟි. පෘථිවිය මගේ යයි හඟි. මෙයින් තවදුරටත් තහවුරු වෙනවා. නිමිති අනුයන්ජන කියන වචන දෙක ඉන්ද්‍රිය සංවරය පිළිබඳව සඳහන් වෙනකොට අපිට තේරුම් ගන්න වෙන්නේ මෙහෙම. දැන් නිමිත්තෙන් කිරෙන්නේ අපිට ඡායා මාත්‍රයක් වශයෙන් මේක මෙහෙම වෙන්න ඇති කියලා හිතා ගැනීම. ඒක තහවුරු වෙනවා ආනුයන්ජනවලින්. ඒ නිමිත්ත අනුව ගන්න අවශේෂ ලක්ෂණවලින්. මේක මේකට ගැළපෙනවා මේක මේකට ගැළපෙනවා ඒක නිසා මං ගත්තු නිමිත්ත හරි. අන්න ඒ විදිහට. අපිට ওই අන්දමට තේරුම් ගන්න පුළුවනි අර ඉන්ද්‍රිය සංවරය පිළිබඳව
ඡේදය ආශ්‍රයනොත් මෙතන මඤ්ඤණාවල ඇති විශේෂත්වය. මේ මඤ්ඤණා යෙදිලා තියෙනමක් නිසාද කියලා. ඒකම අපට පෙනෙනවා මේ ව්‍යාකරණ රටාව පිළිබඳව එක්තරා වැදගත් දර්ශනයක් බුදු පියාණන් වහන්සේ මෙතෙන් ඉදිරිපත් කරලා තියෙනවා මේ සූත්‍රය. මේ ව්‍යාකරණ රටාව ලෝක සත්‍යයගේ නිත්‍ය සංඥා අනුව සිතීලි පරම්පරාව ගෙන යාමට අදහස වමාරු කර ගැනීමට උපකාර වන හැටියට තනාගත් එකක්. මේ වචනවලට එක්තරා විදිහක පණක් එනවා මේ ව්‍යාකරණ රටාවෙන්. මේ පණ ගැන්වෙන ආකාරය අර නාපද ආදී වශයෙන් ඒක ඇතුලේ එයින් කියලා එහෙම ගත්තාම ඒ අනුව තේරුම් ගන්න පුළුවන්. සමහර විට ව්‍යාකරණ යගටම යෙදෙන ආලපන විභක්තියෙන් තේරුම් ගන්න පුළුවන්. හේ පඨවි කිව්වේ හැටි එම්බා පඨවි. අර පඨවියට පණ දීලා අන්තිමට නැගිටවන තරමට එම්බා පඨවිය කියලා කියන්න ඉඩක් තියෙනවා ව්‍යාකරණ. අපි කලින් සඳහන් කළා ව්‍යාග්‍රේකුගේ ඇටකටු එකතු කරලා සම්බන්ධ කරලා මස් වලින් සම්පූර්ණ කරලා පණ ගැන්වුව කතාව. උන්නොහොම දෙයක් මේ ව්‍යාකරණයට ආයේ තිබෙනවා. මේ தත්ත්වය අපට මේ මූලපරියාය සූත්‍රය ආශ්‍රයෙන් එක්තරා විදිහකට තේරුම් ගන්න පුළුවන්. මේ මඤ්ඤණාවල තිබෙන සිත අල්ලා ගන්න ස්වභාවයක් නිසා බුදු පියාණන් වහන්සේ මේ මූලපරියාය සූත්‍රයේ සියලු ධර්මයන්ගේ මූලික ආකාරය එහෙම නැත්නම් මූලික ආකෘතිය වශයෙන් ලෝකයට ඉදිරිපත් කරලා තියෙනවා. තුන් ආකාර ලෝක දර්ශනයක් හැටියට. එහෙම නැත්නම් පුද්ගලයන් තුන් දෙනෙකුගේ ලෝක දර්ශනයක් හැටියට. ඒ ව්‍යාකරණ රටාවක යටත් වන අශ්‍රිතවත් පුතඥය ඒ ව්‍යාකරණ රටාවෙන් ඒ ග්‍රහණයෙන් මිදීමට උත්සාහ කරන ශේක පුද්ගලයා එයින් සම්පූර්ණයෙන්ම මිදුණු විමුක්ත පුද්ගලයා ලෝක දර්ශනය මූලපරියාය සූත්‍රයේ සඳහන් වෙනවා. කලින් දවසේ ඒ ලයිස්තුවම දුන්නා සංකල්ප 24. මේ 24න් අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕන අපේ මාතෘකාව අනුව නිබ්බාන කියන වචනයකුත් අගට යෙදিলা කියනවා. මේ නිබ්බාන කියන වචනේ පිළිබඳවත් ලෝකයා සාමාන්‍යයෙන් එක්තරා විදිහක මඤ්ඤණාවක් ඇති කර ගැනීමට පෙළඹෙනවා. සමහර දාර්ශනිකයන් පවා නිවනේ නිවනින් නිවනට ආවාම ආදී වශයෙන් නිවන මගේ ඔය ආදී වශයෙන් එක්තරා විදිහක ප්‍රපංච මඤ්ඤණා ඇති කර ගන්න පෙළඹෙනවා. මක් නිසාද නිවන යම්කිසි පදාර්ථයක් හැටියට ගැනීමෙන් නිවන පිළිබඳවත් පදාර්ථ සංඥාවක් ඇති කර ගන්නවා. අර පෘථිවිය පිළිබඳව යුක්ති යුක්තද කියලායි දැන් ඉතින් අපිට විසඳන්න වෙන්නේ. මේ නිබ්බාන කියන වචනේ මූලික අර්ථය නිවීම. අපි අර අග්ගිවච්ඡකොත සූත්‍ර ආදීයේදී කලින් අවස්ථාවකත් සාකච්ඡා කරලා තියෙනවා. ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ නිබ්බාන කියන වචනේ වච්ඡකොත පරිබ්‍රාජයකට තීරුම් කළේ ගින්නක නිවීම පිළිබඳ කාරණේ අරගෙනයි. නිමේ කියා කිව්වාම කොහෙ ගියාද කියලා දන්නේ නැතිව වගේ. ඒ ක්‍රියාපදය එතන තියෙන්නේ. නිවීම කියන එක නිවීම කියන එක එතන තියෙනවා. ඒ වගේම නිබ්බුතෝති සංඛංගච්ඡති කියලා නියුනේ යන සංඛ්‍යාවට වැටි මේ සංඛං කියන වචනේ අපි කලින් අවස්ථාවක සඳහන් කළා. සංඛා කියලා යදන්නේ සංඛා සමඤ්ඤා පඤ්ඤත්ති ගණන් ගනු ලැබී කියලා කියන්නේ ව්‍යවහාර කරනු ලැබී හඳුන්වනු ලැබී කියන අර්ථයමයි. එතකොට නිවීම කියන එක එක්තරා විදිහක සංඛාවක් සමඤ්ඤාවක් පඤ්ඤත්තියක්. ඒ අග්ගිවච්ඡකොත සූත්‍රය අනුව බලනකොට නම් නිබ්බාන කියන වචනේ පඤ්ඤත්තියක් හැටියට අපිට ගන්න වෙන්නේ. නමුත් මේ අටුවාචාරීන් වහන්සේ විශේෂයෙන් කියන සැලකිලිමත් වෙලා මූලපරියාය සූත්‍රය අගට සඳහන් වන නිබ්බාණය අපේ නිබ්බාණය නොවේ අන්‍ය තීර්ථකයන් අතර ප්‍රකට නිබ්බාණයක් මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ කියලා විස්තර කරනවා. මොකද ඒකට හේතුව මේ අපේ නිබ්බාණය බේරගන්න. නමුත් මේ විවරණය ගැළපෙන්නේ නැහැ. මොකක් නිසාද? ශ්‍රේක පුද්ගලයා කිසිසේත් අන්‍ය තීර්ථකයන්ගේ නිබ්බාණයක් පිළිබඳව මඤ්ඤණාවලින් වැළකී සිටීමට උත්සාහයක් දැරිය යුතු නැහැ. යන්න තීර්ථකයන්ගේ නිබ්බාණය පිළිබඳ සතුටක් ඇතිවීමේ වැලකීමට අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතන තියෙන්නේ මේ අපේ නිබ්බාණය ගැනම තමයි. නමුත් මේ අපේ නිබ්බාණය පිළිබඳව රහතන් වහන්සේලා මොකද සතුට වෙන්නේ නැත්තේ කියන එක මේ අටුවාචාරින් වහන්සේට තේරුම් ගන්න බැරි වෙන්නේ ඇති. තථාගතයන් වහන්සේ පිළිබඳව කියන ඒ කොටසේ සඳහන් වෙනවා මෙන්න මෙහෙම. නිබ්බාණං නාභිනන්දති. සංකේස හේතු. නන්දි දුක්ඛස මූලන්ති इति විදිත්වා. භවා ජාති භූතස්ස ජරා මරණ. නිබ්බාණය පිළිබඳව සතුටු වෙන්නේ නැහැ තථාගතයන් වහන්සේ. මක් නිසාද? නන්දි දුක්ඛස මූලන්ති इति විදිත්වා. සතුටු වීම දුකට මුලයි. මොකද නන්දි කියලා කියන්නේ? තණ්හාවෙන් නැති කරගන්න උපාදානයක්. සමහර විට උපාදාන නන්දිත් සඳහන් වෙනවා. යා වේදනා සුනන්දි තදුපාදානං කියලා. නන්දි කියන්නේ සතුටු වීම.
සතුට වීම එක්කම යන මේ උපාදාන. උපාදානිය යම් තැනකද එතන භව. ඒක නිසා තමයි භවජාති භූතස්ස ජරා මරණ. අර නිබ්බාන සංකල්පය පවා ඒ ප්‍රඥප්තිය පවා සාමාන්‍යයෙන් අපේ මේ ශික්ෂණයට අරමුණක් හැටියට ඈතින් තියාගන්නවා. නමුත් ඒ කල්ල ගත්තොත් පඨවි සංකල්පය වගේ ඒ පිළිබඳව මඤ්ඤණා කරන්න ගියොත් කවදාවත් නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. කරගන්න බෑ. මක් නිසාද? මෙතන තියෙන්නේ මේ හැම සංකප්ප වලින්ම මිදීමේ පුදුම ප්‍රතිපදාව. නිස්සය නිස්සය යෝගස නිත්තරණ. හැම එකක්ම උපකාර කරගන්නවා. නමුත් අල්ලගන්නේ නැහැ. බදාගන්නේ නැහැ. තණ්හා මාන දික්ක වශයෙන් අල්ලා ගැනීමක් නැහැ. අන්න ඒක නිසා තමයි තථාගතයන් වහන්සේ පිළිබඳව සඳහන් වෙනකොටත් නිබ්බාණං නාබිනන්දති කියලා තියෙන්නේ. නිවන පිළිබඳව සතුටු වෙන්නේ. එතකොට නිවන පිළිබඳව සතුටු වුණාම නරකද කියලා අපට අහන්න පුළුවන්. ඒ නරක බව වෙන්න ඕන. කලින් දේශනෙක අපි සඳහන් කළා. සගත වගේ තියෙන එක්තරා කිරි සංවාදයක්. බොහොම ලස්සන සංවාදයක්. දේවතාවයි කියලා බුදු පියාණන් වහන්සේගෙන් අහනවා හිටි ගමම්ම ගත් කටටම වගේ. නන්දසි සමන මහණ ඔබ සතුටු වෙන්නේ හිද? කිං රද්ධාවස බුදුරජාණන් වහන්සේකට දෙන පිළිතුර කුමක් ලබා ගත්තට දැමෙත්? ඊළඟට අහනවා මේ දේවතාව තීනෙහි සමන සූචසි. එහෙමනම් මහණ ඔබ දුක් වෙන්නේ හිද? බුදුරජාණන් වහන්සේ ඒකටත් දෙන කෙටි පිළිතුර මොකද්ද? කිං ජීතාවස මොකක්ද වෙන්නේ නැති උනේ? තීනෙහි සමන නීම නන්දසින සූචසි. ඔන්න ඊළඟට දේවතාව අහනවා. එහෙමනම් මහණ ඔබ සතුටු වෙන්නේ නැහැ දුක් වෙන්නේ නැහැ. ඒවන් ආවස එසේ යැවෙන්නේ. ඔන්න ඔතනින් තේරෙනවා නිවන පිළිබඳව නිබ්බාන ප්‍රඥප්තිය පිළිබඳව තථාගතයන් වහන්සේලා රහතන් වහන්සේලා සතුටු වෙන්නේ නැහැ. සතුටු වෙන දෙයක් නැහැ. උපේක්ෂාව තියෙන්නේ. ඔන්න මේ විදිහට ගත්තොත් මේ මූලපරියාය සූත්‍රයේ තියෙන නිබ්බාණේ අර අන්‍ය තීර්ථකයන්ගේ නිබ්බාණයක් හැටියට ගත යුතු නැහැ. මෙතන තියෙන්නේ මේ අපේ නිබ්බාණයම තමයි. නමුත් මේක පිළිබඳව ආකල්පය ඇත්ත වශයෙන්ම වෙනස් විය යුතුයි මේ මාර්ගයේ යන අතර. එහෙම නැති මේක බදාගත්තොත් පදාර්ථයක් කරගත්තොත් නිබ්බාණ කියන වචනේ අංග සම්පූර්ණ නාමපදයක් හැටියට අරගෙන අල්ලගෙන ඒ පිළිබඳව නොයෙකුත් විදිහේ තර්ක විතර්ක ප්‍රපංච කරන්නට පටන් ගත්තොත් ඒක අපේ නිබ්බාණයේ බවට හැරෙන්නේ නැහැ. එතන මිත්‍යා දෘෂ්ටියට නැඹුරු වෙනවා. ඒ දෘෂ්ටියෙන් මිදීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ ඒක. අන්න ඒක නිසා මෙතන ඉතාම වැදගත් කාරණයක්. බොහොම දාර්ශනිකයින් භාව සාධනෙන් ධර්ම විවරණය කරන්න පටන් ගන්නවා. නමුත් නිබ්බාණය ළඟට එනකොට කර්ණ සාධනයක පිහිට සොයනවා. එතෙන්දි කර්ණ සාධනයක් නැතුව බැරි වෙනවා. නිබ්බාණං ආගම්ම රාගාදී උපහීනාදී අපි කලින් අවස්ථාවක සඳහන් කළා. ওই විදිහට අටුවාචාරින් මහන්සිලා විග්‍රහ කරන්නේ ඔය මඤ්ඤණාවලට යටවීම නිසා නිවනට ආවම රාගාදී නැති වෙනවා. එහෙම නැත්නම් තෝරනවා නිවන කර්ණ කොටගෙන කෙලස් ගිනි නිවෙනවා. නිවන කර්ණ කොටගෙන කෙලස් ගිනි නිවෙනවායි කීම extra විදිහක වටනම් තර්ක න්‍යායයක් ප්‍රපංචයක් ක්‍රියාකාරක පද සම්බන්ධයට වහල් වීමක්. ගඟ ගලයි කීවහම ගැලීමෙන් තොර ගඟක්වත් වැස්ස වහිනවයි කීවහම බැහිමෙන් තොර වැස්සක්වත් නැහැ. මේක මේ ව්‍යාකරණ රටාවේ එක්තරා අංගයක්. අපි අර කලින් අවස්ථාවකදී පොට්ටපාද සූත්‍රයේ ඉතාමත් වැදගත් කොටස් කීපයක් සාකච්ඡා කළා. ඒනුත් වෙනවා බුදු පියාණන් වහන්සේ භාෂාව පිළිබඳව මේ කාලයේ පවා කෙනෙකුට පුදුම විය කියන්ද මේ පුදුම දර්ශනයක් ඉදිරිපත් කළා tie වෙන බව. මේ මූලපරියාය සූත්‍රයේ තියෙන්නේ ඒ විදිහම කාරණා. එතකොට භාෂාවක නාමපද ක්‍රියාපද ආදී ගැන කල්පනා කරලා බලනකොට ලෝකයා හිතන ආකාරයයි මේ. අර බබාගේ හිතවිලි වගේ නාමපදයක් අවශ්‍යමයි. ඒක නිසා අර දේවෝ වස්සති කියලා කියනවා. නාමපදයක තියෙන ක්‍රියාර්ථය වසන් කරනවා. එහෙම නැත්නම් අමතක කරනවා. ඉතින් අර කී දේ නැවත කීමක් වගේ ගඟ ගලනවා වැස්ස වහිනවා. එහෙම නැත්නම් දේවෝ වස්සති. එකට ගුඩත්‍යක් ආරෝපණය කරනවා. ප්‍රාණත්‍යක් ආරෝපණය කරනවා. ආදි කල්පික මිනිසෙයින් හැම දෙයකටම පණ තියෙනවා කියලා හිතුවා. යම්කිසි ක්‍රියාවලියක් පෙරෙනවා නම් මෙතන පණ තියෙනවා. ඔන්න ඔය විදිහට මේ ප්‍රකල්පන මාධ්‍යයමයි මෙතන තියෙන්නේ. නාමපදයයි ක්‍රියාපදයයි අතර. ඊළඟට නාමපදයට නාම විශේෂණ තියෙනවා. ක්‍රියාපදයට ක්‍රියා විශේෂණ තියෙනවා. අතරතුර නිපාත පද දා ගන්නවා. ওই විදිහට ව්‍යාකරණයක් හදා ගන්න. ව්‍යාකරණයේ හැටියටම ලෝකයේ තියෙනවා කියලා හිතුවොත් අන්න වැරදි මෙතන.
එතකොට මේ නිබ්බාන කියන ප්‍රඥප්තිය පිළිබඳව මහා තර්ක රාශියක් අටුවාචාරින් මහන්සියලා දක්වන්නේ ඔන්න ඔය කාරණය ගැන සෑහෙන අවබෝධයක් නැති කම නිසා. ඒක නිසාම තමයි මේ මූලපරියාය සූත්‍රයේ කොන් වෙලා තියෙන්නේ. මූලපරියාය සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ මුලටම තිබුණාට මොකද කොන් වෙලායි තියෙන්නේ. එතකොට ඔය විදිහට කල්පනා කරලා බලනකොට විශේෂයෙන්ම මේ සංකල්ප ගැන මේ භාෂාවේ ඇති නාපද ක්‍රියාපද ආදී එක්තරා නිත්‍ය සංඥාවක් තියෙනවා. නාපදයක් හදාගත්තම ඒකට නිත්‍ය සංඥාවක් ආරෝපණය කරනවා. ගඟ ගලයි කියවම ගඟේ අර ගැලීම් ස්වභාවය අමතක වෙනවා ඉබේට. මේ නිත්‍ය සංඥාව ගැන අපි කලින් අවස්ථාවක සඳහන් කළා. ඇත්ත වශයෙන් සංඥාවම නිත්‍යයි. සංඥාව කියලා කියන්නේ නිමිති ගැනීමයි. නිමිත්තක් ගන්න පුළුවන් වන්නේ එතන නිත්‍ය බවක් ඇති කියලා හිතා ගැනීමෙන්මයි. එතකොට මේ සංඥාව ගන්න හඳුනා ගැනීමට පමණක් නොවේ. හඳුන්වා දීමට. හඳුනා ගැනීමත් හඳුන්වා දීමත් අතර ඉතාම සමීප සම්බන්ධතාවක් තිබෙන බව බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ චක්නිපාතේ එක්තරා වටිනා පාඨයකට සඳහන් කරලා තියෙනවා. බෝහාර වේපක්ඛාම් භික්ඛවේ සංඥං වදානි. යථා යථානං සංජානාති තථා තථා බෝහරති ඒවං සංඤී අහෝසින්ති. භාණිනි මම ව්‍යවහාරයේ සංඥාවේ විපාකයේ යයි කියමි. මක් නිසාද? යථා යථානං සංජානාති. යම් යම් ආකාරයකින් හඳුනා ගනීද ඒ ආකාරයෙන් විවහාර කරනවා. මෙබඳු සංඥාවක් ඇතිය සිටීමේයි ආදී වශයෙන්. දැන් මෙතන මේ විපාක කියලා යදලා තියෙන වචනේ අර කර්ම විපාක කියන ඒ වචනේට අනුව කෙනෙක් හිතන්න පුළුවනි. නමුත් විපාක කියන වචනේ සාමාන්‍ය අර්ථය පැසීම, මේරුව අවස්ථාව. එතකොට තමා හඳුනා ගැනීම සඳහා ගන්නා ඒ සංඥාවේ තමාගේ ප්‍රයෝජනය සඳහා ගන්නා සංඥාවේ විපාකයේ මේරු අවස්ථාව තමයි ව්‍යවහාරය. අන්න එතනින් පේනවා. එතකොට සංඥාව සහ සංඛාව අතර ඇති සම්බන්ධතාව. ඒක නිසා තමයි අපි කලින් අවස්ථාවක සඳහන් කළ කලහ විවාද සූත්‍රයේ සංඥා නිදානායි පපංච සංඛා කියලා කිව්වේ. ප්‍රපංචයෙන් නැති කරගන්න හැඳින්නේ සංඛ්‍යාවන්. ඒ ප්‍රඥාප්ති හැම එකක් සංඥා නිදාන කොට තියෙනවා කියන එක දැන් තේරුම් ගන්න පුළුවන්. මක් නිසාද? සංඥාවේ පැසුණු මේරු අවස්ථාව තමයි අර ව්‍යවහාරය. ওই විදිහට කල්පනා කරලා බලනකොට අපිට පේනවා භාෂාව පිළිබඳ දර්ශනය ඉතාමත්ම වැදගත් මේ ධර්මයේ තේරුම් ගැනීමට. භාෂාව පිළිබඳ දර්ශනය ඉතාමත්ම වැදගත් මේ ධර්මයේ තේරුම් ගැනීමට. ඒකයි මේ මූලපරියාය සූත්‍ර ආදීන් මතු කරගත යුත්තේ. එතකොට මෙන්න මේ සංඛා සමඤ්ඤා පඤ්ඤත්ති ආදී වශයෙන් ඇති වුණ ලෝක ව්‍යවහාර වලට සාමාන්‍යයෙන් සත්‍යය යටත් වෙන්නේ මේවා තුල නිත්‍ය සංඥාංග තැන්පත් වෙලා තිබෙන නිසා. මේකෙන් මිදීමේ ඉතාමත් අවාරු. අර කිරි දී කිරි මෙඬරු කියලා ඒ වචන ටික හදාගත්තට පස්සේ ඒ වාතර ඇති සම්බන්ධතාව මහා දාර්ශනිකෙන්ට පවා තේරුම් ගන්නට බැරි විදිහ ගැටලුවක් බවට පත් වෙනවා. දැන් අපි අර නිබ්බාණය ගැන කතා කළා. ඒ නිබ්බාණය මේ කාලේ සමහර විට කෙනෙක් අහන්න පුළුවනි. අපෝ එහෙනම් නිබ්බාණය පරමාර්ථ ධර්මයක් නොවේද කියලා. පරමාර්ථයක් නොවේද කියලා. නිබ්බාණය පරමාර්ථයක් නොවේ. නිබ්බාණය තමයි පරම අර්ථය. සූත්‍ර දේශනාවලට අනුව බලනකොට නිබ්බාණය තමයි පරමාර්ථය. නමුත් ඒ වෙනත් අර්ථයක. මේ කාලයේ පරමාර්ථ හැටියට ගන්න අර්ථයෙන් නොවේ. උතුම්ම යහපත. ප්‍රත්‍යක්ෂ කරගත යුතු ඉහළම උතුම්ම යහපත කියන අර්ථයෙන් මේ සූත්‍ර දේශනාවල නම් නිබ්බාණය පරමාර්ථයක් හැටියට හඳුන්වලා තියෙනවා. ආරද්ධ වීර්යෝ පරමත්තපත්තිය. ඉහළම උතුම්ම යහපතට පැමිණීම සඳහා අරඹන ලද වීරිය ඇත්ති. ඔය විදිහේ පාඩ සඳහන් වෙනවා. ඊ හැරෙන්න වෙන පරමාර්ථ කතාවක් නම් පේන්නේ නැහැ පුතේවල.
නමුත් කල්යාමේදී නොයෙකුත් නොයෙකුත් අර්ථ වලින් නොයෙකුත් නොයෙකුත් පරමාර්ථමය ධර්මයට එකතු වෙන්න පටන් ගත්තා. එහෙම එකතු වෙන්න පටන් ගැනීම නිසා බුදුරජාණන් වහන්සේ ලෝක සමඤ්ඤා, ලෝක නිරුක්ති, ලෝක පඤ්ඤාති පිළිබඳව දේශනා කොට වදාළ වැඩිගත් සූත්‍ර දේශනා ටිකෙන් ටික පසු බැස ගියා. ඒ වෙනුවට සිදු වුණේ ගොඩනැගිල්ලක් තනා ගැනීමට උපකාර කරගන්න පලංචි වල පදිංචි වෙන්න පටන් ගැනීම. ඊළඟට අපට මූලපරියාය සූත්‍රයේ තවත් ටිකක් කියන්න තියෙනවා. විශේෂ කාරණා. මේ සූත්‍ර දේශනාව අනිකුත් හැම සූත්‍ර දේශනාවන්ට වඩා විශේෂයෙන් සැලකිය හැකි තවත් විශේෂ කාරණාවක් තිබෙනවා. ඒ කියන්නේ මේ සූත්‍ර දේශනාව අවසානයේදී ඒකට සමන් දුන් භික්ෂුන් වහන්සේලා ඒකට සතුරු නොවුණු බව සඳහන් වෙනවා. සාමාන්‍යයෙන් සූත්‍ර දේශනාවක් යම්කිසි භික්ෂු පිරිසක අරමුණු කරගෙන බුදු පියාණන් වහන්සේ දේශනා කළා නම් අවසානයේ තියෙන්නේ අත්තමනාතේ භික්ඛෝ භගවතෝ බාධිනම් අභිනන්දු කියලා. ඒ භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේගේ දේශනාව පිළිබඳව සතුට දැක්වුවා කියන එක. නමුත් මෙතන තියෙන්නේ කොහොමද? ඉදමෝජ භගවන් නැති භික්ඛෝ භගවතෝ බාධිනම් අභිනන්දු. ඒ භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේගේ භාජිතය ගැන සතුටු වුණේ නැත. මේකත් උපකාර කරගන්නවාට ආචාර්යින් වහන්සේලා මේ සූත්‍රයේ බොහොම ගැඹුරුයි අසාගෙන සිටි ස්වාමීන් වහන්සේලාට තේරුන්නේ නැහැ. අපි කොහොමද මේක තේරුම් ගන්නේ කියන අදහසක් දීමට. ඒ නිසා දෝ මේ සූත්‍රයේ මුළු ගැනිලා තියෙනවා. නමුත් මේ කළ විවරණය අනුව අපිට හිතා ගන්න පුළුවන් මේ සංඝයා වහන්සේලාගේ නොසතුටට වෙන හේතුවක් තිබුණා කියලා. මොකක්ද ඒ? නිබ්බාණයත් ඇතුළු සියලුම ප්‍රඥප්ති පිළිබඳව. එහෙම නැත්නම් කිසිම ප්‍රඥප්තියක් පිළිබඳව. මඤ්ඤණා නොකළ යුතු බව ප්‍රකාශ කිරීම. එදා අදත්. එකලත් මෙකලත්. සංඝයා වහන්සේලා වැඩි දෙනාගේ නොසතුටට හේතු විය යුතු කාරණා. එතකොට මූලපරියාය සූත්‍රය ගැන එච්චරයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ මේ මඤ්ඤණාවී තාමත්ම සියුම් මාර බන්ධනයක් ඇති දක්වලා තියෙනවා.